කොවිඩ් රෝගීන්ගේ ශීඝ්‍ර වැඩිවීමක්. පසුගිය සැප්තැම්බර් සහ නොවැම්බර් මාසවල වාර්තා වූ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව සමග සංසන්දනය කරන විට පසුගිය සති කිහිපයේ පැහැදිලි ලෙසම කොවිඩ් රෝගීන්ගේ ක්‍රමානුකූල වැඩිවීමක් වාර්තා වන බව සෞඛ්‍යංශ පවසයි. අද දෙරණ බිග් ෆෝකස් වැඩසටහන සමග එක්වෙමින් පවුල් වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමේ සභාපති විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය සඳහන් කර සිටියේ මේ වන විට නිවෙස්ගත ප්‍රතිකාර සේවය ඔස්සේ රෝගීන් 4295ක් සක්‍රියව සිටින බවයි. දෙසැම්බර් මස 7 වනදා පැය 24ක කාලය තුළදී රෝගීන් 524ක් අලුතින් ලියාපදිංචි වී ඇතැයිද ඇය සඳහන් කළාය. නිවෙස්ගත ප්‍රතිකාර සේවාවේදී අපට රෝහල්ගත කිරීමට සිදුවන රෝගීන් සංඛ්‍යාව ඉතාම අවම ප්‍රතිශතයක් තිබෙන්නේ 1.5% වගේ. 7 වෙනිදා දවසේදී 1998ක් විතරයි අපි රෝහල්ගත කරලා තියෙන්නේ. සාර්ථකව ප්‍රතිකාර කරලා මුදා හැරලා තියෙනවා මේ පද්ධතියෙන් 114,531ක්. සුවිශේෂී තත්ත්වය වන්නේ අපි ප්‍රතිකාර වැඩිහිටියන්ට දරුවන් අවුරුදු 2 සිට 15 දක්වා සහ ගර්භණී මාතාවන් කලලයට 24ක් හෝ අඩු ඒ අය ගත්තම අපි ඇත්තටම 14,355ක් දරුවන්ට ප්‍රතිකාර දීලා තියෙනවා. ගර්භණී මාතාවන් 365 දෙනෙකුට ප්‍රතිකාර ලබා දීලා තියෙනවා. 7 වෙනිදා මුළු ලංකාවෙන්ම ඇතුළත් වෙලා තියෙන්නේ අලුත් රෝගීන් 11,555ක් නිවෙස්ගත රෝගීන් ඉන්නේ 4,295ක් පමණයි. ඔමික්‍රෝන් ආසාදිත කාන්තාව එනත්කරණයට යොමු වී නැත්තේ පවුලේ තිබූ රෝගී තත්ත්වයක් මත ඇති වූ මිත්‍යා විශ්වාසයක් නිසායයි විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය සඳහන් කළාය. ප්‍රශ්නය: PCR එකක් පොසිටිව් වෙච්ච කෙනෙක් කොහොමද ලුණාව හොස්පිටල් එකට ගිහිල්ලා දවස් 2ක් වගේ කෙටි කාලයක් ඇතුළත ගෙදර යන නිර්දේශ කරන්නේ? එයාට ඇත්තටම කිසිම රෝග ලක්ෂණයක් තිබිලා නැහැ. මේ කොරෝනා වෛරස් රෝගයේදී 80%කටම ඇත්තටම රෝග ලක්ෂණ මතුවන්නේ නැහැ. හැබැයි ඒ අය රෝගය ගැන දැනගෙන ගෙදරට වෙලා අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් අනුව ජීවත් වෙනකොට රෝගයේ කිසිම සංකූලතාවක් නොවී රෝග ලක්ෂණ මතු නොවි ඉතා පහසුවෙන් එම රෝගය සුව වෙනවා. වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලයේ අවශ්‍ය උපදෙස් ඇයට ලබා දීලා තියෙනවා. එතකොට එයාට යන්න පුළුවන්. කිසිම රෝගී ලක්ෂණයක් ඇයට තිබුණේ නැහැ. රෝගියා ඉල්ලලා තියෙනවා එයාට යන්න ඕනේ කියලා හැම වෙලාවෙම. අපි වෛද්‍ය විද්‍යාවේ සාරධර්ම අනුව අපි රෝගියා යමක් ඉල්ලුව විට ඒ අනුව කටයුතු කරන්න බැඳිලා තියෙනවා. නිරෝධායන නීතිය එක්ක එය පොඩි පොඩි වෙනස්කම් වෙලා තියෙනවා. නමුත් රෝගියාගේ දැඩි ඉල්ලීම මත එයාට වෙනම නිවාසයක් තියෙනවා කියලා තහවුරු වෙලා තියෙනවා. ඒ අනුව එයාට පහසුවෙන් ජීවත් වෙන අවස්ථාව සලසන එක වෛද්‍යවරුන්ගේ කාර්යභාරයක්. ප්‍රශ්නය: දැන් ගෙදර දරුවෙක් පොසිටිව් වෙනවා මොන වෙලාවක හරි. හිතනවා තමන්ට රෝගකාරක තත්ත්වයන් තියෙනවා කියලා. ලොකු ගැටීමක් සිදුවන්නේ නැහැ නිවසේ ඉන්න දෙමාපියන් එක්ක. එන්නත අරගෙන නැහැ තවමත්. ඒ අවස්ථාවේ ගිහින් දෙමාපියන් එන්නත ලබා ගැනීම ප්‍රමාණවත්ද? දරුවෙක් පොසිටිව් වුණාම ඇත්තටම රෝග ලක්ෂණ දෙමාපියන්ට මතුවෙන්න කලින් තියෙන්න පුළුවන්. හැම වෙලාවෙම දරුවෙක් පොසිටිව් වුණාම ගෙදර සිටින අනෙක් අය රෝග ලක්ෂණ නැහැ කියලා පරීක්ෂණයකින් තහවුරු කරගත යුතුයි. නැත්නම් රෝගේ බෝ කරන වාහකයන් වෙන්න පුළුවන්. ඒ බව තහවුරුනොත් ඔවුන්ට පුළුවන් ඒ අවස්ථාවේදීම එන්නත ලබා ගන්න කටයුතු කරන්න. හැබැයි දෙන්න ඕන පණිවිඩය තමා පුළුවන් හැකි ඉක්මනින් එන්නත ලබා ගන්න කියලා. මිත්‍යා මත සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙනවා. බොහෝ අය ඒවා ඇත්ත කියලා හිතනවා. ඒක නෙමෙයි ඇත්ත. මේ තියෙන සංකූලතා සමග ජීවිත අවදානම අඩු කරගන්න නොවරදීම හා ඔමික්‍රෝන් වෛරසයෙන් බේරීමටත්. ඇත්තටම ලෝකයේ මේ වන විට පර්යේෂණ කරගෙන යනවා. දැනට තියෙන දත්තානුව ඔමික්‍රෝන් වෛරසයටත් තාමත් තියෙනවා මේ වෛරසයට එරෙහි එන්නත් වලින් ආරක්ෂාවක්.